ිත් ලා YouTube චනල්ල එකට ඔගොලංව සාදරයෙන් පිළිගන්නවා. ඔගුල දන්නම YouTube චනල්ල එක ඇතුළේ අපි පැහැදිලිවම සාකච්ඡා කරන්නේ උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ කරුණු පිළිබඳව තමයි. එතකොට අපි අද දවසේදී ඔගොල්ල එක්ක මේ සාකච්ඡා කරනට යන උත්සාහ කරන්නේ අපි විෂය නිර්දේශයේ එන විශේෂිත ඒකකයක් ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියලා කියන්නේ. එතකොට අපි අද දවසේ ඉඳලා ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව කරුණු කිහිපෙන් කිහිපේ සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා. එතකොට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව සාකච්ඡා කරන්නට යනකොට මේකේ ඉතිහාසය පිළිබඳවත් අපි පොඩ්ඩි කරුණු පිළිබඳව විමසලා බලමු. ඊට කලින් ඔගොල්ලෝ මේක මුලින්ම පදනම් වෙන්නේ ධාරා විද්‍යුතය මත. ඔගොල්ලෝ ඉගෙන ගත්තානේ මීට කලින් ධාරා විද්‍යුතය පිළිබඳව යම්කිසි කරුණු කාරණා කිහිපයක් මේ channel එක ඇතුළෙදිම. එතකොට ධාරා විද්‍යුතයේදී පැහැදිලි කරද්දී අපි පරිපථයක් තුළින් කෝෂයක් සම්බන්ධ කරලා මේ පරිපථය තුළින් ධාරා ගැලීමක් සංවෘත පරිපථයක් විදිහට ධාරා ගැලීමට සැලැස්සුව ඒ පරිපථයේ ප්‍රතිරෝධ සකස් වෙලා තියෙන ආකාරයනෝ තමයි පරිපථය තුළින් ධාරා ගැලීම සිදු වෙන්නේ. අපිට ඕන වෙලාවට ඕන ඕන විදිහට ධාරා ගැලීමක් සිදු කරන්නට බෑනේ. ඒ කියන්නේ එකට යම්කිසි පාලිත තත්ත්වයක් තියෙනවා. යම්කිසි ක්‍රමවේදයක් යටතේ තමයි ධාරා ගැලීම සිදු වෙන්නේ. නමුත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව තුළදී අපිට පුළුවන් වුණා මේ විද්‍යුත් මෙවලම් වලට බැරි ක්‍රමවේදයක් හොයාගන්නට. ඒ තමයි මේ ඉලෙක්ට්‍රොනික මෙවලම් තුළ හැකියාව තියෙනවා පරිපථය තුළින් අපිට අවශ්‍ය පරිදි ධාරා ගැලීමට මේක පාලිත තත්ත්වයට සිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව බිහි වෙන්නේ. ඒතර මේකට මූලික වශයෙන්ම ඇම්බ්‍රෝස් කියන විද්‍යාඥයා, ජෝන් ඇම්බ්‍රෝස් කියන විද්‍යාඥයා තමයි මූලික වෙන්නේ 1900 ගණන්වල මුල් භාගයේදී. මුල් භාගයේ 1906 දී වගේ තමයි මේ රික්ත කපාටය සොයාගන්නේ. රික්ත කපාටය හොයාගැනීමෙන් පස්සේ තමයි මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවට මූලික අඩිතාලම වැටෙන්නේ. එතනින් පස්සේ තමයි ඉස්සරහට ගිහිල්ලා වැදගත්ම ඉලෙක්ට්‍රොනික මෙවලම වෙච්ච ට්‍රාන්සිස්ටරය හොයාගන්නේ. මේ ට්‍රාන්සිස්ටරය හොයාගත්තට පස්සේ තමයි අපි සංග්‍රහිත පරිපථ දක්වා ඇවිල්ලා මේ ඒකකයක් ගොඩ නැගෙන්නේ ওই විදිහටම තමයි. මේ සම්පූර්ණ ඒකකේ කොටස් කිහිපයකට කැඩෙනවා. අපි මේ විෂය නිර්දේශය ඇතුලේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව අපි ඉගෙන ගන්න සම්බිඩයෝඩ පිළිබඳව මුලින් සාකච්ඡා කරනවා. ওই රික්ත කපාට කියලා කියන්නේ ලෝකේ හොයාගත්තු පළවෙනිම ඩයෝඩේ. එතනින් පස්සේ තමයි අපි කතා කරන්නට යනවා කිව්වේ ට්‍රාන්සිස්ටරය පිළිබඳව. වැදගත්ම ඉලෙක්ට්‍රොනික මෙවලම පිළිබඳව. එතනින් පස්සේ තමයි මේ ඔක්කොම සියල්ලම එක දෙකට එකතු කරලා හදාගත්තු සංයුක්ත පරිපථයක්. අපි ඒකට කියන සංග්‍රහිත පරිපථ කියලා. ඉන්ටිග්‍රේටඩ් සර්කිට් කියලා කියන්නේ. ඒතර මේ සංග්‍රහිත පරිපථ පිළිබඳව සාකච්ඡා කිරීමේදී වැදගත් සංග්‍රහිත පරිපථයක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ තමයි කරකාත්මක වර්ධක. ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්ස්. කරකාත්මක වර්ධක පිළිබඳව ඊට පස්සේ අපි සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා. ඒ යටතේ මෙන්න තවත් පරිපථ වර්ගයක් වන ద్వාර පිළිබඳව. ద్వාර පිළිබඳව නම් ඔයගලන්ට හුරු පුරුදු ඇති. මොකද අපි JIT කියන විෂයෙදිත් ద్వාර පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් මේ සියලු කරුණු තමයි අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව තුළ සාකච්ඡා කරන්නට යන්නේ. එහෙනම් එකතු වෙන්න අපි ඉදිරියට මේ කොටස් කොටස් වශයෙන් සාකච්ඡා කරන්නට මේ පිළිබඳව උත්සාහ කරනවා. හොඳයි. අපි පාඩම මෙන්න මේ විදියට පටන් ගන්නට උත්සාහ කරමු. අපි නවත්තමු තැනින් පටන් ගමු. මතකද ධාරා විද්‍යුතයේදී අපි සාකච්ඡා කිරීමක් සිදු කරා. සන්නායකවල ප්‍රතිරෝධකතාවයේ හැසිරීමත් ඒ වගේම පරිවාරකවල ප්‍රතිරෝධකතාවයේ හැසිරීමත් එතකොට අර්ධ සන්නායකවල ප්‍රතිරෝධකතාවයේ හැසිරීමත් අපි ප්‍රස්ථාරිකව සාකච්ඡා කරා ඔබට මතකද? ඒදී අපි ප්‍රස්ථාරයක් ඇඳලා බැලුවා සන්නායකවල අපිට ආවේ මෙන්න මේ ආකාරයට. ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්වයත් සමග විචලනය වෙන්නේ සන්නායකවල මෙන්න මේ ආකාරයට කියලා තමයි අපි අධ්‍යයනය කරේ. ඔයගලට ඒකම මතක ඇති. අපි පරිවාරකවල අධ්‍යයනය කරේ මෙන්න මේ ආකාරයට. ඒ වගේම එතනදී සඳහන් කරා මේ පරිවාරක එතනදීම සඳහන් කර අපි පැහැදිලිවම අර්ධ සන්නායකවල මෙන්න මේ ආකාරයේ විචලනයක් තමයි තියෙන්නේ කියලා. උෂ්ණත්වය වැඩි වෙනකොට එහි සන්නායක ගුණය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධකතාවය ක්‍රමයෙන් අඩු වෙනවා පිළිබඳව සාකච්ඡා කරා. එතනදී මම කිව්වා අර්ධ සන්නායකවල මේ කුහර සම්බන්ධ කතන්දරයක් තියෙනවා. මේ කුහර කියලා හෙකුයි නිදහස් ඉලෙක්ට්‍රෝන කියන මේ ප්‍රවාහය වන වාහක නිසා තමයි මෙහි ධාරාව ගැලීම සිදු වෙන්නේ කියලා. ඒතර උෂ්ණත්වය වැඩි වෙනකොට නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිවීම සහ කුහර වැඩිවීම නිසා නිදහස් ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා, කුහරත් චලනය වෙනවා. අන්න ඒක නිසා තමයි ධාරා ගැලීමට මේක මෙතරම් ධාරා ගැලීමට හේතු වෙන්නේ කියන කාරණා. මෙතරම් ප්‍රතිරෝධක අඩු වෙන්න, ප්‍රතිරෝධකතාවය අඩු වෙන්න හේතුව පිළිබඳව අපි එතනදී පොඩි සඳහනක් කරා. එතකොට අපි මේකේ අභ්‍යන්තරයට කියලා සාකච්ඡා කරනවා. අපි අර්ධ සන්නායක පිළිබඳව සාකච්ඡා කරන්න යනකොට මේ පිළිබඳව සාකච්ඡා කරන්නට යනවා කෙටියෙන් කොහොමද ඇත්තටම අභ්‍යන්තරයේ මේක වෙන්නේ කියලා, කුහර චලනය වෙන්නේ කොහොමද, නිදහස් ඉලෙක්ට්‍රෝන චලනය වෙන්නේ කොහොමද කියන කාරණාව.
අර්ධසන්නායක පිළිබඳව සාකච්ඡා කරනකොට ඔගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් අර්ධසන්නායක කියලා කියන්නේ සන්නායක ගුණ වගේම පරිවාරක ගුණ පෙන්වන තවත් එක්තරා සන්නායක සහ පරිවාරක වගේම එක්තරා දෙයක්. එමෙන්නත් එක්තරා ද්‍රව්‍යයක් විදිහට අපි හඳුන්වන්නට පුළුවන්. එතකොට මේ අර්ධසන්නායක අපි අපිට ජනප්‍රිය අර්ධසන්නායක අපි අහලා ඇති සමහරකට ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති ජනප්‍රිය අර්ධසන්නායක. ඒ සිලිකන් සහ ජර්මේනියම් කියලා කියන්නේ ඔය ඉලෙක්ට්‍රොනික විද්‍යාවත් එක්ක සම්බන්ධ ගොඩක් දරුවෝ මේ පිළිබඳව අනිවාර්යෙන් දන්නවා. සිලිකන් ජර්මේනියම් කියලා කිව්වම අර්ධසන්නායක මූලද්‍රව්‍ය කියලා කියන්නේ. එතකොට අර්ධසන්නායක මූලද්‍රව්‍ය කියවම ඒවා අනිවාර්යෙන් හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒ කියන්නේ අවසන් කවචයේ හිම නැත්නම් අවසන් ශක්ති මට්ටමේ නිදහස් ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඒක නිසා තමයි මේවා අර්ධසන්නායක ගණයට වැටෙන්නේ. ඒ වගේම අර්ධසන්නායක සංයෝගات තියෙනවා. උදාහරණයක් විදිහට කොපර් ඔක්සයිඩ්, කැඩ්මියම් සල්ෆයිඩ්, ලෙඩ් සල්ෆයිඩ් වගේ ඒවාත් අපි මේ අර්ධසන්නායක සංයෝග විදිහට අපි කැටගරයිස් කරනවා. නැත්නම් ඒවා වර්ගීකරණයට ලක් කරනවා. නමුත් අපි මේ ඒකකයේ ඇතුලේ අපි සංයෝග පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අර්ධසන්නායක මූලද්‍රව්‍ය පිළිබඳව පමණයි සාකච්ඡා කරන්නට යන්නේ. ඒ නිසා ඒගෙන ගැටලුවක් කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ අර්ධසන්නායක ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට වර්ග කරන්නට පුළුවන්. අර්ධසන්නායක ගත්තොත් ඒගොල්ලන්ගේ මේ මෙන්න මේ කියන කාරණාව මත අපි කාරණාව වෙන වෙනම අපි කතා කරමු. මෙන්න මේ කියන කාරණාව මත අපිට කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් නිසං අර්ධසන්නායක, අනිත් එක බාහ්‍ය අර්ධසන්නායක කියලා කියනවා. නිසං අර්ධසන්නායක කියලා කියන්නේ අය කිසිම ප්‍රශ්නයක් කරගන්නට අවශ්‍ය නැහැ. හරිම සරලයි. ඒ කියන්නේ සංසුද්ධ අර්ධසන්නායක. සංසුද්ධ අර්ධසන්නායක මූලද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා නිසං අර්ධසන්නායක. උදාහරණයක් විදිහට අපි යම්කිසි අර්ධසන්නායකයක් ගත්තොත් මේක ඇතුලේ තියෙන්නේ සිලිකන් පමණයිම නම් සිලිකන් මූලද්‍රව්‍ය පමණයිම නම් අපි ඒකට කියනවා නිසං අර්ධසන්නායකයක් කියලා. එහෙම නැත්නම් ජර්මේනියම් විතරමයි නම් තියෙන්නේ අපි ඒකට කියනවා නිසං අර්ධසන්නායකයක්. බාහ්‍ය අර්ධසන්නායකයක් කියලා කියන්නේ අපි මේකට යම්කිසි වෙනත් මූලද්‍රව්‍යයක් මුසු කරනවා. එහෙම නැත්නම් අපි කියනවා මාත්‍රණය කරනවා කියලා. මේක ඩෝපින්. අපි එහෙම නැත්නම් ඩෝප් කරනවා කියලා කියනවා. මේකට තියෙනවා මාත්‍රණ මට්ටමක්. ඩෝපින් ලෙවල් එකක් තියෙනවා. එතකොට මේ විදිහට මාත්‍රණයට ලක් කරාට පස්සේ වෙනත් මූලද්‍රව්‍යකින් අපි ඒකට අපද්‍රව්‍ය කියලා කියනවා. අපද්‍රව්‍ය මූලද්‍රව්‍යයක් විදිහට මේකට වෙනත් මූලද්‍රව්‍යයක් එකතු කරාට පස්සේ මේක බාහ්‍ය අර්ධසන්නායකයක් බවට පත් වෙනවා. බාහ්‍ය අර්ධසන්නායකෙත් වර්ග දෙකක් තියෙනවා. N type එක සහ P type එක කියලා. N වර්ගයේ අර්ධසන්නායක සහ P වර්ගයේ අර්ධසන්නායක පිළිබඳව අපි ඒක ඉදිරියට තියලා මුලින් අපි යන්නේ නිසං අර්ධසන්නායක පිළිබඳව සාකච්ඡා කරන්නට. නිසං අර්ධසන්නායක තුල කොහොමද මේ කුහර චලනය වීම සහ ඉලෙක්ට්‍රෝන චලනය වීම සිදුවෙන්නේ කියන කාරණාව පිළිබඳවත් සාකච්ඡා කරන ගමන් මේ නිසංග සහ බාහ්‍ය අර්ධසන්නායක වලින් වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ කොයි අවස්ථාවදී කියන එකත් සාකච්ඡා කරනවා. මොකද නිසං අර්ධසන්නායක වලට වඩා බාහ්‍ය අර්ධසන්නායක වල සන්නායක ගුණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන චලනය වීම කුහර චලනය වීමට තියෙන හැකියාව වැඩි. ඒක නිසා තමයි අපි අපි එකට සචලතාවය කියලා ඉදිරියේදී සාකච්ඡා කරනවා. සචලතාවය ගොඩක් වැඩි බාහ්‍ය අර්ධසන්නායකවල. ඒක නිසා තමයි අපි බාහ්‍ය අර්ධසන්නායක ඔස්සේ ඉදිරියට ගමන් කරන්න උත්සාහ කරන්නේ සන්ධි ඩයෝඩ දක්වා. එහෙනම් ওই විදිහට තමයි අපි මූලික ආරම්භය ගන්න ඕනේ මේ පාඩමේ. දැන් අපි යමු නිසං අර්ධසන්නායක පිළිබඳව සාකච්ඡා කරන්නට. හොඳයි. අපි දැන් නිසං අර්ධසන්නායක පිළිබඳව සාකච්ඡා කරන්නට යමු. නිසං අර්ධසන්නායක කියලා කියන්නේ මම කලින් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරා වගේ නිසංග සමා වෙන සංසුද්ධ මූලද්‍රව්‍ය පමණක් අඩංගු වෙලා තියෙන නිසා, ඒ කියන්නේ සිලිකන් නම් සිලිකන් නම් විතරමයි, ජර්මේනියම් නම් ජර්මේනියම් විතරක් පමණක් තියෙන අර්ධසන්නායක වලට තමයි අපි නිසං අර්ධසන්නායක කියලා කිව්වේ. එතකොට මේ මම ඇඳලා දෙන්නේ මේ ආකාරයේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් විදිහට සිලිකන්ව මම ඇඳලා දෙනවා. මේ පද්ධතිය ඇතුළේ දැන් ඒගොල්ලෝ බන්ධන හදාගෙන අර්ධසන්නායකයක් නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍ය තත්ත්වයේ තියෙනකොට මේගොල්ලෝ බන්ධන හදාගෙන තමයි තියෙන්නේ. නමුත් මේ අර්ධසන්නායක තුල උෂ්ණත්වය ක්‍රමානුකූලව වැඩි වෙනකොට මේ බන්ධන වලට ශක්තිය අවශෝෂණය කරගැනීමෙන් බන්ධන කැඩෙන්නට උත්සාහ කරනවා. ඒගොල්ලන්ගේ නිදහස සමා වෙන ඉලෙක්ට්‍රෝන වල කම්පන ශක්තිය වැඩි වෙලා එතනින් පස්සේ ඒගොල්ලෝ බන්ධන කඩාගෙන මේවා මුක්ත ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපි හිතමු මෙතනින් දැන් ඔන්න මුක්ත ඉලෙක්ට්‍රෝනයක් ඇති වුණා කියලා. මෙතනින් ගියා. මෙතන දැන් තවදුරටත් මේ ඉලෙක්ට්‍රෝනය නැහැ. විතර මෙතන ඇති වෙනවා ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. එහෙම නැත්නම් ධන ද්‍රවීයතාවය. ඉලෙක්ට්‍රෝන ගතිය අඩු වුණා, ඍණ ගතිය අඩු වුණාම ධන ගතිය වැඩි වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. අපි ඒකට කියනවා කුහරයක් කියලා. මේ ආකාරයට මේ අර්ධ සන්නායකයේ තුල උෂ්ණත්වය වැඩි වෙනකොට හැම තැනින්ම බන්ධන කැඩෙන්නට පුළුවන්.
යම් කිසි ප්‍රමාණයකින් ඔය ආකාරයට මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි වෙන එක තමයි වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙන වාරයක් ගානේ. ඒතර මේ ආකාරයට තමයි නිසං අර්ධසන්නායකයක මුක්ත ඉලෙක්ට්‍රෝන නිර්මාණය වෙන්නේ උෂ්ණත්වයත් සමග. එතකොට අපි කියනවා මේකේ සන්නායක ගුණය එන්න වැඩි වෙනවා කියලා. දැන් අපි යමු මෙතන ඔයගොල්ලෝ දකිනවා මම සටහනක් යොදාගෙන තියෙනවා මේ නිසංග අර්ධසන්නායක යොදා ගැනීම. මේ මෙතන ඔයගොල්ලෝ දකින කොටසේදී අපි විද්‍යුත් ක්ෂේත්‍රයක් යදලා තියෙනවා ඔයගොල්ලන්ට දැක ගන්නට පුළුවන් ඇති. මේ පැත්තෙන් මම ධන ද්‍රව්‍යතාවයකුත් මේ පැත්තෙන් ඍණ ද්‍රව්‍යතාවයකුත් මේ අර්ධසන්නායක කොටසට ලබා දීලා තියෙනවා. දැන් හිතන්න මේකේ උෂ්ණත්වය ක්‍රමානුකූලව වැඩි වෙනවා කියලා. එතකොට උෂ්ණත්වය ක්‍රමානුකූලව වැඩි වෙනකොට අපි දන්නවා මෙතනින් බන්ධන කැඩිලා මුක්ත ඉලෙක්ට්‍රෝන හැදෙන්න පටන් ගන්නවා. මෙතන ඇති වෙන්නේ කුහරයක්. මෙතන මුක්ත ඉලෙක්ට්‍රෝනයක් ඇති වුණා. අපි තෝ මෙද බන්ධනයත් කැඩිලා මෙතන කුහරයක් නිර්මාණය වෙලා මෙතනත් හැදුනා කියලා මුක්ත ඉලෙක්ට්‍රෝනයක් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඒ ආකාරයටම මෙතනත් කැඩුනා කියලා හිතමු. මෙන්න මේ විදිහට දැන් බන්ධන කැඩෙමින් මුක්ත ඉලෙක්ට්‍රෝන හැදෙනවා. අපි දන්නවා විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව ගොඩනැගිලා තියෙන්නේ මේ පැත්තට. ධන ද්‍රව්‍යතාවයේ සිට ඍණ ද්‍රව්‍යතාවයට. ඒ වගේම අපි දන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වීමට කැමැත්තක් දක්වනවා. මොකද මේ පැත්තේ ධන ද්‍රව්‍යතාවයක් තියෙන ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණ ආරෝපිතයි. ඊටයි ඉක්මනින් ධන ද්‍රව්‍යතාවයට ඇදිලා යනවා. එතකොට ඒ නිසා යම් කිසි ධාරාවක් ඇති වෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන චලනය වීම නිසා. අපි ඔය පිළිබඳව ධාරා විද්‍යුත්ත් සාකච්ඡා කරානේ. ධාරා විද්‍යුත්ත් විභාන්තරයක් දුන්නාම නිදහස් ඉලෙක්ට්‍රෝන චලනය වෙන්න උත්සාහ කරනවානේ. ඒක ඒ විදිහම තමයි. නමුත් ඊට අමතරව බලන්න මෙතන මේ ඈතින් තියෙන ධන ද්‍රව්‍යතාවයට ඇදිලා යන නිදහස් ඉලෙක්ට්‍රෝන කැමැත්තක් දක්වනවට අමතරව තවත් මෙතන විශේෂිත දෙයක් වෙනවා. ඒ තමයි ඈතින් තියෙන මේ ධන ද්‍රව්‍යතාවයට ඇදිලා යන කලින් මේ ළඟින් තියෙන තව ධන ද්‍රව්‍යතාවය. මේ තියෙන කුහර එක්ක ඉස්සල්ලාම මෙතනට යන්න ගලින් කුහර එක්ක තමයි මුලින්ම එයා එකතු වෙන්න උත්සාහ කරන්නේ. මෙතනින් එන නිදහස් ඉලෙක්ට්‍රෝනේ මේ කුහරත් එක්ක එකතු වෙනවා. මේන නිදහස් ඉලෙක්ට්‍රෝනේ මේ කුහරත් එක්ක එකතු වෙනවා. මෙතන නිදහසන ඉලෙක්ට්‍රෝනය මේ ධන ද්‍රව්‍යතාවයේ පැත්තට යනවා. ඒතර නැවත මේ ක්‍රියාවලිය දිගින් දිගටම වෙන්න පුළුවන්. බන්ධන කැඩෙනවා. නැවත නිදහස ඉලෙක්ට්‍රෝන ඈතට මේ තියෙන ධන ද්‍රව්‍යතාව පැත්තට ඇදිලා යන්නට පුළුවන්. ඒ කියන්නේ මේ විද්‍යුත් ක්ෂේත්‍ර නිසා. ඊට අමතරව කුහරවලිනුත් දායකත්වයක් දෙනවා. මොකක්ද නිදහසන ඉලෙක්ට්‍රෝන ඉතයික් වලින් ඇදලා අරගෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට චලනය වෙන ගමන් අපිට පේන්නේ කුහර මේ පැත්තට චලනය වෙනවා වගේ. දැන් බලන්න පුළුවන් මෙතනින් මුක්ත වෙන නිදහස් ඉලෙක්ට්‍රෝනේ මේ ආකාරයට ගමන් කරන්නේ මේ දිශාවට. ඒ වගේම කුහර මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඉබේම මෙහෙට ගමන් කරනකොට කුහර ජනිත වීම මේ දිශාවට තමයි සිදු වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන චලිත වීම නිසා හටගන්නා ධාරාව මට මේ ආකාරයට ලියන්න පුළුවන් වගේම අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන චලනය වෙන්නේ මේ දිශාවට. ඒ වගේම කුහර චලනය වීමක් සිදු වෙනවා මේ දිශාවට. මෙන්න මේ විදිහට දානා ගැලීම කොටස් සංරචක දෙකක් තියෙනවා මෙතන. මේ අර්ධ සන්නායකයක් තුළ විභවාන්තරයක් ලබා දුන්නාට පස්සේ ධාරා ගැලීම සංරචක දෙකක් ඔස්සේ සිදු වෙනවා. ඉතින් මේ නිසා තමයි අර අපි ප්‍රස්ථාරයේ දැක්වා වගේම ප්‍රතිරෝධකතාවය ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙන්න පටන් ගන්න උෂ්ණත්වය වැඩි වීමත් එක්ක. එතකොට මේ ආකාරයට අපි සංරචක දෙකක් ඔස්සේ සිදු වෙනවා කියන සංරචක දෙකක් ඔස්සේ සිදු වෙනවා කියන කාරණාව පැහැදිලි කරන ගමන්ම අපිට මෙතනදී මෙතන අපි ලියන්න පුළුවන් සම්පූර්ණ ධාරාව අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන නිසා එන ධාරාවත් කුහර නිසා එන ධාරාවත් විදිහට සම්ප්‍රයුක්තයක් තමයි අපිට එන මේ ධාරා විදිහට ලැබෙන්නේ. එහිදී අපි සාකච්ඡා කරනවා මේ ඉලෙක්ට්‍රෝන මගින් ඇතිවන ධාරාව තමයි සචලතාවයේ වැඩිම කියලා. සචලතාවය කියන වචනේ ඔයගොල්ලන්ට මේ පාඩමේදී හුරු පුරුදු නොවෙන්නත් පුළුවන්. සචලතාවය පිළිබඳව අපි මේ පාඩමේදී වැඩිපුර සාකච්ඡා කරන්නේ නැහැ. සචලතාවය කියලා කියන්නේ බොහොම සරල අර්ථ දැක්වීමක්. ඒ කියන්නේ ඒකක විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල මධ්‍යන ප්ලාවිත ප්‍රවේග කියන අර්ථ දැක්වීම තමයි තියෙන්නේ. ඒකක විද්‍යුත් ක්ෂේත්‍රයක මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය. අපි දන්නවනේ ඉලෙක්ට්‍රෝනවලනේ මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය වැඩිම. එතකොට ඒගොල්ලෝ ඉතා ශීඝ්‍රයෙන් චලනය වෙන්න පටන් ගන්නකොට ඒකක විද්‍යුත් ක්ෂේත්‍රය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝනවල තමයි වේගය වැඩි වෙන්නේ. ඒක නිසා එයාගේ තමයි සචලතාවය වැඩි කුහරවලට වඩා. ඒක නිසා වැඩිපුර දායකත්වයේ තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන චලනය වීම. කුහර චලනය වීම නිසා නෙමෙයි. ඔන්න ඔය ආකාරයට අපිට පැහැදිලි කරන්න පුළුවන් නිසංග අර්ධසන්නායකයක් තුළ විභවාන්තරයක් යටතේ මේ ඉලෙක්ට්‍රෝන චලිත වීම පිළිබඳව. එහෙනම් අපි මේ පිළිබඳව සාකච්ඡා කරන ගමන් අපි ඊළඟට යනවා බාහ්‍ය අර්ධසන්නායක පිළිබඳව
දැන් සාකච්ඡා කරන්නට. මීළඟට අපි බාහ්‍ය අර්ධ සන්නායක පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට යන්නේ. බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන ඕගොල්ලෝ මම කලිනුත් කිව්වනේ. ඒ කියන්නේ අපි මේකට අපද්‍රව්‍යයක් එකතු කරනවා. ඒ කියන්නේ වෙනත් කාණ්ඩයක මූලද්‍රව්‍යයක් මෙන්න මේ කියන අර්ධ සන්නායක හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයත් එක්ක අපි මුසු කරනවා. මාත්‍රණයකට ලක් කරනවා. එතකොට අපි මාත්‍රණයට ලක් කරනකොට මම අර කලින් කිව්වානේ මේගොල්ලන්ගේ තමයි සන්නායක ගුණය නිසංගර්ධ සන්නායකවලට වඩා වැඩි වෙන්නේ කියලා. මේගොල්ලන්ගේ උෂ්ණත්වය වැඩි වෙනකොට සාමාන්‍ය පරිදි බන්ධන කැඩෙනවා. බන්ධන කැඩුනහම නිදහස් ඉලෙක්ට්‍රෝන වගේම කුහර හම්බ වෙනවා. එතකොට සම්පූර්ණ මේ අර්ධ සන්නායක තුල ගත්තොත් එහෙම නිසංග විශේෂයෙන් අපි කතා කරමු නිසංගර්ධ සන්නායක පිළිබඳව. එතනදී මේ විදිහට බන්ධන කැඩීම නිසා හම්බ වෙන මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් කුහර ප්‍රමාණයත් එකිනෙකට සමානයි. සම්ප්‍රයුක්තය ගත්තොත් ඒකේ ද්‍රවීයතාවය බිඳුවක් වෙනවා. ඉතින් නමුත් මේ බාහ්‍ය අර්ධ සන්නායක වලදී කරන්නේ ඊට වැඩිය වෙනස් ක්‍රියාවලියක්. අපි වෙනත් අපද්‍රව්‍ය මූලද්‍රව්‍යයක් එකතු කරනවා කාණ්ඩ දෙකකින්. අපි ඒක නිසා බාහ්‍ය අර්ධ සන්නායක කොටස් දෙකකට වර්ග කරන්නට පුළුවන්. අපි කියනවා N වර්ගයේ අර්ධ සන්නායක එහෙම නැත්නම් බාහ්‍ය අර්ධ සන්නායක කියලා. ඒ වගේම අපිට කියන්න පුළුවන් P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. ওই විදිහට අපිට කොටස් දෙකකට වර්ග කරන්නට පුළුවන්. එකක් N වර්ගයේ අනිත් එක P වර්ගයේ. මේ N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක වල N වලින්ම තේරෙනවානේ නෙගටිව් කියන අදහසක් තියෙන. ඒ කියන්නේ මේක ඇතුලේ ඍණ ගතිය වැඩි කියන අදහස තමයි තියෙන්නේ. P කියන්නේ පොසිටිව් කියන අදහස. ඒ කියන්නේ මේ සම්පූර්ණ අර්ධ සන්නායක ඇතුලේ පොසිටිව් ගතිය වැඩි, ධන ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි මේ සඳහා භාවිතා කරන මූලද්‍රව්‍ය මේ මූලද්‍රව්‍ය කාණ්ඩය තමයි පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. අපි පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි මෙතනට අපි එකතු කරන්නේ. උදාහරණයක් විදිහට පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඔයගලන්ට මතක ඇති. මට කෙමිස්ට්‍රි පිළිබඳව විතර ලොකු අවබෝධයක් නැති නිසා මට මතකෙට නින්නේ නැහැ. පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මතක් කරගන්න පොස්පරස්, අපිට පොස්පරස් වගේම අපිට ගන්න පුළුවන් ඇන්ටිමනි, බිස්මත් වගේ දේවල් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයට තමයි අයිති වෙන්නේ. එතකොට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක අපි දන්නවා අවසාන කවචයේ නිදහස් ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. දැන් අපි හිතමු මෙතනට දැන් ඔන්න එක බන්ධනයක් ඉවත් කරලා ඒ වෙනුවට අපි මෙතන ප්‍රතිස්ථාපනය කරනවා පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එයාට තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන පහක්. නමුත් බන්ධන හතරයි නිදීන් හදාගන්න පුළුවන්. ඉතිරි ඉලෙක්ට්‍රෝනය මෙයා නිදහසේ තියාගන්නට වෙනවා. මොකද ඒකට බන්ධනයක් හැදීමේ හැකියාවක් නැහැ. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මෙතනදී මුක්ත ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙනවා. මේ ආකාරයට අපි හිතමු මේ සිලිකන් අපි හිතමු මේ aran තියෙන සිලිකන් ට්‍රාන්ස් මොනවාද අර්ධ සන්නායකයක් කියලා. මේ සිලිකන් අර්ධ සන්නායකයේ තුල අපි මාත්‍රණය කරන මට්ටමක් තියෙනවා. ඒකද අපි මිලියනයකට සිලිකන් මිලියනයකට මූලද්‍රව්‍ය මිලිමනයකට අපි දානවා එකක් මුසුවන විදිහට. ඒ කියන්නේ අපි දාන්නේ මේ වෙලාවේදී පොස්පරස් අපි හිතන්නකෝ මෙතන පොස්පරස් ගත්තා කියලා. පොස්පරස් එක මූලද්‍රව්‍යයක් අපි මුසු කරන්නේ මිලියන එකකට, සිලිකන් මිලියන එකකට එකක් වන පරිදි. මේ අනුපාතයට අපි මුසු කරොත් මේදී අති විශාල ප්‍රමාණයක්. මොකද මිලියන ගණන්වල නෙමෙයි, ඉතා විශාල ප්‍රමාණවලින් මේ අර්ධ සන්නායක ඇතුලේ සිලිකන් පරමාණු දිනනවා. ඉතින් ඒ අභ්‍යන්තරයට මේ විදිහට මුසු කරාට පස්සේ ඉතා විශාල ප්‍රමාණයකින් නිදහස් ඉලෙක්ට්‍රෝන හම්බෙන්න පටන් ගන්නවා. දැන් අපි තුම මෙතන උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. උෂ්ණත්වය වැඩි වෙනකොටත් බන්ධන කැඩෙනවානේ. බන්ධන කැඩුනහම මෙතන කුහරයක් ඇති වෙලා මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන එන්න පුළුවන්. මෙතනින් බන්ධනය කැඩුනා නිදහස් ඉලෙක්ට්‍රෝන එන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ වෙලාවේදී කුහර ප්‍රමාණය සමාන වෙනවා ඒ උෂ්ණත්වයෙන් බන්ධන කැඩීම නිසා එන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට. නමුත් ඊටත් වඩා වැඩි අර මාත්‍රණ මට්ටම නිසා එකතු කරන එතනදී හම්බෙන නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා. මොකද අපි මේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයට කියන්නේ දායක පරමාණු කියලා. මේකළු කරන්නේ මේ අර්ධ සන්නායකයට අපි නිදහස් ඉලෙක්ට්‍රෝන ලබා දෙන එක තමයි මේගොල්ලන්ගේ ක්‍රියාවලිය. ඒක නිසා අපි මේකට දායක පරමාණු කියලා කියනවානේ. එතකොට දායක පරමාණු මගින් හම්බෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. අර උෂ්ණත්වය නිසා බන්ධන කැඩීමෙන් එන නිදහස් ඉලෙක්ට්‍රෝන වලටත් වඩා සහ ඒ වගේම එතනින් හම්බෙන කුහර වලටත් වඩා. ඒක නිසා අපි මේකට කියන බහුතර වාහකයේ විදිහට අපි මෙහිදී හඳුන්වන්නේ මෙහිදී බහුතර වාහක. අපි තුම මේක යම්කිසි විභාන්තරයට ලක් කරොත් බහුතර වාහකයේ විදිහට චලනය වෙන්න උත්සාහ කරන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන.
නිදහස් ඉලෙක්ට්‍රෝන තමයි මෙහි බහුතරවාහකය බවට පත්වෙන. ඒ වගේම සුළුතරවාහකය බවට පත්වන්නේ සුළුතරවාහකය බවට කුහර පත්වෙනවා. එතකොට මේ කුහරයි නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්නකොට කුහර නොසලකේ හැකි මට්ටමට දාන්නට පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට සටහන් කරගමු. සිලිකන් අපි ගත්තොත් සිලිකන් වල අපි ගමු ඝන සෙන්ටිමීටර් එකක්. ඝන සෙන්ටිමීටර් එකක පරිමාවක් ගත්තොත් මේ පරිමාව ඇතුලේ සිලිකන් පරමාණු අපි සලකනවා 10^23 ප්‍රමාණයක පරමාණු ඝනත්වයක් තියෙනවා. අපි ඒකට කියනවා පරමාණු ඝනත්වය කියලා. ඝන සෙන්ටිමීටර් එකක පරිමාවක් ගත්තොත් සිලිකන් අර්ධසන්නායක මෙන්න මෙතරම් ප්‍රමාණයක සිලිකන් පරමාණු තියෙනවා. එතකොට අපි සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී මේ කාමර උෂ්ණත්වයට ආවට පස්සේ මෙතනදී බන්ධන කැඩිලා එන්නට පුළුවන් නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ගත්තොත් ඒක 10^10 ප්‍රමාණයේ නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තමයි හම්බෙන්නේ. මෙන්න මෙච්චර ප්‍රමාණයක්. මොන උෂ්ණත්වයකදීද? කාමර උෂ්ණත්වයේදී වගේ. කාමර උෂ්ණත්වයේදී අපිට මෙන්න මෙච්චරක් මේ ප්‍රමාණය නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තමයි ලැබෙන්නට පුළුවන්. අපි හිතමු මෙන්න මේ මාත්‍රණ මට්ටම යටතේ හරිද මිලියන එකකට එක පරමාණුවක් ලැබෙන විදිහට එක පරමාණුවක් දායක පරමාණුවක් ලැබෙන විදිහට මාත්‍රණය කරා කියලා හිතන්නකො. මිලියනය කියලා කියන්නේ 10^6 බලයනේ. 10^6 බලයකට එක පරමාණුවයි. එතන අපි බලමු මෙතන තියෙනවා සිලිකන් පරමාණු 10^23. මේ 10^23 එක්ක 10^6 එකක් විදිහට සකස් කරොත් මෙතනදී නිදහස් ඉලෙක්ට්‍රෝන දායක පරමාණු නිසා හම්බෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 10^17 පමණ වෙනවා. මේ වෙලාවේදී ලැබෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. දැන් ඉතින් ඕගලන්ට තේරුම් ගන්න පුළුවන්නේ කාමර උෂ්ණත්වයේ යටතේදී ගත්තා දායක පරමාණු මගින් ලැබෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි අර උෂ්ණත්වයේ මගින් හැදිලා එන බන්ධන ප්‍රමාණය නිසා එන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයටත් එහෙම නැත්නම් කුහර ප්‍රමාණයටත් වඩා. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ බහුතර වාහක නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙසත් සුළුතර වාහක කුහර ලෙසත්. මේ ආකාරයටම පැහැදිලි කරන්නට පුළුවන් මට P වර්ගයේ අර්ධසන්නායක. P වර්ගයේ අර්ධසන්නායකක් ගත්තොත් අපි මේ වෙලාවේදී දාන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදියට ඔගොල්ලෝ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය බලන්න ආයේ ඔගොල්ලෝ වගුව දිහා බැලුවොත් බෝරෝන්, ඒ වගේම ඇලුමිනියම් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදියට පත් වෙනවා. ඒ වගේම ජැලියම්, ඉන්ඩියම් වගේ මූලද්‍රව්‍ය තමයි මේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයට අයිති වෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන අවසන් ශක්ති මට්ටමේ නිදහස් ඉලෙක්ට්‍රෝන 3යි. දැන් අපි හිතමු මෙන්න මේ සිලිකන් පරමාණුවක් වෙනුවට අපි ප්‍රතිස්ථාපනය කරනවා මේ වෙලාවේදී තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යය. එතකොට ඔබ දන්නවා ඔහුට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. බන්ධන හදාගන්න බන්ධන 4ක් හදාගන්න ඕනේ. එකක බන්ධන හදාගන්න බැරි නිසා එතන ඉලෙක්ට්‍රෝන ඌණතාවයක් ඇති වෙනවා. එතන මෙතන කුහරයක් තමයි ඇති වෙන්නේ. මේ ආකාරයට කුහර තමයි මේ අර්ධසන්නායක තුල ජනනය වෙන්න පටන් ගන්න. කුහර තමයි මේකේ මෙයාගේ අරමුණ කුහර දෙන එක. ඒක නිසා මෙයාට පුළුවන් හැකියාව තියෙනවා ඉලෙක්ට්‍රෝන ග්‍රහණය කර ගැනීම. නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඉතින් ඉක්මනින් එයාට ග්‍රහණය කර ගන්නට පුළුවන්. මොකද ඉලෙක්ට්‍රෝන ඌණතාවයන් තමයි හැමතැනම දීන්නේ. මේක නිසා අපි කියනවා අපි මේ පරමාණු වලට ප්‍රතිග්‍රාහක පරමාණු කියලා. ප්‍රතිග්‍රාහක පරමාණු විදිහට තමයි මේ P වර්ගයේ අර්ධසන්නායක තුල මුසු කරන මාත්‍රණය කරන මූලද්‍රව්‍ය අපි හඳුන්වන්නේ. දැන් එතකොට එහිදීත් මට මේ අර කාරණාවම තමයි පැහැදිලි කරන්නට පුළුවන්. මිලියන එකකට එක පරමාණුවක් වෙන විදිහට අපි මෙහිදී මාත්‍රණය කරොත් මෙන්න මේ කියන කාරණාවම තමයි සිදුවෙන්නේ. අන්න ඒ වෙලාවේදී ඉලෙක්ට්‍රෝන නෙමෙයි මේ වෙලාවේදී මේ ප්‍රතිග්‍රාහක පරමාණු මගින් මෙයා ලබා දෙන්නේ, මෙහිදී දෙන්නේ කුහරනේ. එතන මෙතනදීත් අපි කුහර පිළිබඳව සාකච්ඡා කරොත් කාමෘෂ්ණත්වයේදී කුහර 10^10, ඒ වගේම ඉලෙක්ට්‍රෝනත් 10^10 බලයක් එන විදිහට හැදෙනවා. නමුත් වැඩිපුරම තියෙන්නේ කුහර 10^17 කුහර දෙන්නට පුළුවන් මාත්‍රණය මට්ටම යටතේ. එහෙනම් මෙහිදී බහුතර වාහකයේ බවට පත් වෙන්නේ කුහර, සුළුතර වාහකයේ බවට ඉලෙක්ට්‍රෝන, නිදහස් ඉලෙක්ට්‍රෝන පත් වෙනවා. අපි දැන් මීළඟට සාකච්ඡා කරන්නට යන්නේ මේ පාඩමේ වැදගත්ම කොටසට දැන් ඇතුල් වෙන්නට තමයි යන්නේ. ඒ තමයි අපි සන්ධි ඩයෝඩ වල මූලික පදනම වන PN සන්ධි පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට යන්නේ. එතකොට PN සන්ධිය තමයි පැහැදිලිවම සන්ධි ඩයෝඩ මත පදනම් වෙන්නේ. ට්‍රාන්සිස්ටර් ඉදිනේ නැහැට ගිහිල්ලා සංගෘහිත පරිපථ මේ සියල්ලක් සඳහාම මේ සන්ධි ඩයෝඩ තමයි පදනම් වෙන්නේ මේ PN සන්ධිය පිළිබඳව. එතකොට PN සන්ධිය පිළිබඳව අපි මෙන්න මෙහෙම සාකච්ඡා කරන්නට යමු. ඔයගොල්ලෝ දකිනවා මේ රූප සටහන. මෙහිදී මේ පැත්තේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවද මේ කුහර සහ බහුතර වාහකයේ කුහර වෙච්ච සුළුතර වාහක ඉලෙක්ට්‍රෝන වෙච්ච අර්ධසන්නායකයක් තමයි දකින්නේ. බාහ්‍ය අර්ධසන්නායකයක්. අපි මේකට කියනවා P වර්ගය.
එක පී ටයිප් එක පී වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් තමයි ඔබ දකින්නේ. මේ පැත්තේ තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි, ඒ කියන්නේ බහුතර වාහක නිදහස් ඉලෙක්ට්‍රෝන, සුළුතර වාහක වෙලා තියෙන්නේ කුහර. මේක ඇවිල්ලා N ටයිප් එක එකක්. N ටයිප් එකේ බාහ්‍ය අර්ධ සන්නායක දෙකක් පී සහ N කියන දෙකක් තමයි මේ විදිහට අපි එකට අලෝල වගේ තමයි ඔබ දකින්නේ. එතන මේ ආකාරයට ඍණ ද්‍රවීයතාවයක් සහ ධන ද්‍රවීයතාවයන් තියෙන අර්ධ සන්නායක දෙකක් එකට ඇලවීමෙන් අපිට නිකන් හිතන්න පුළුවන් පීඑන් සංදයන් නිර්මාණය කරනවා කියලා. නමුත් මේක පාලිත තත්වයටදී නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. අපි පී වර්ගයේ අර්ධ සන්නායකයක් අරගෙන දියරමේ තත්වයට පත් වෙනකන් අධික උෂ්ණත්වයකට යටත් කරලා ඊට පස්සේ එන් වර්ගයේ අර්ධ සන්නායක වාෂ්පයක් මේ හැරෙට මුදාහැරීමෙන් අපි පීඑන් සංදි නිර්මාණය කරගන්නවායි කියන පාලිත තත්වයටදී කරගන්නවායි කියන කාරණාව තමයි අපි දැනගන්නට ඕනේ. නමුත් මේ ඒක අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. අපි නිකන් සරලව හිතමු මෙන්න මේ විදිහට මේ දෙකක් සම්බන්ධ කරනවා කියන එකට සම්බන්ධ කරනවා. නමුත් මෙහෙම සම්බන්ධ කරපුවාම ඇත්තටම මේ විදිහට පවතින්නේ නැහැ. මේගොල්ලෝ අතර පවතිනවා දැන් මෙන්න මේ කියන කාරණාව. දැන් ద్వාරයක් වගේ හැදෙනවානේ මෙතන. දොරටුවක් නිර්මාණය වෙනවා. මේගොල්ලන්ට දැන් චලනය වෙන්න පුළුවන්. මොකද මෙතන තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. නිදහස් ඉලෙක්ට්‍රෝන එකක් ඇතුලේ කොටු වෙලා ඉන්න බෑ. මොකද ඒගොල්ලන්ට අධික විකර්ෂණයක් තියෙනවා. ඒගොල්ල හැම වෙලෙම චලනය වෙන්න තමයි උත්සාහ කරන්නේ. මෙතන කුහර දිනේ. කුහර වලට අපි කියනවානේ සචලතාවය ගොඩක් අඩුයි කියලා. ඇත්තටම වෙන්නේ මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන මේ කුහර පැත්තට ගමන් කරන්නට උත්සාහ කරනවා. මේ බහුතර වාහකයේ ගමන් කරන්නට උත්සාහ කරනවා. එතකොට වෙන්නේ මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන මෙතනින් ගමන් කරනවා කියලා අපි හිතමු. මේ විදිහට නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන මෙතනින් ඉදිරි මේ පැත්තට ගිය ගමන් මෙතන කුහර තමයි නිර්මාණය වෙන්නේ. මෙතන මේ ඉලෙක්ට්‍රෝන ඌණතාවයක් හැදෙන නිසා මෙතන කුහර නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ පැත්තට යන නිදහස් ඉලෙක්ට්‍රෝන මේ කුහරත් එක්ක ප්‍රතිසංයෝජනයට ලක් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එකට සම්බන්ධ වෙනවා. ප්‍රතිසංයෝජනයට ලක් වෙලා මෙතන උදාසීන වෙනවා. හරිද? එතකොට මේ ආකාරයට දිගින් දිගටම මේ ක්‍රියාවලිය වෙනකොට මේ පැත්තේ නිදහස් ඉලෙක්ට්‍රෝන මේ ආකාරයට ගමන් කරන පටන් ගද්දි මෙතන හැදෙන කුහරය වහන්න මෙතනින් නිදහස් ඉලෙක්ට්‍රෝන මෙතනට එනවා. ආයෙ මෙතන උදාසීනවා. මේ ආකාරයට මොකද වෙන්නේ? මේ ආසන්නයේ පවතින ස්ථානයේ මේ විදිහට ප්‍රතිසංයෝජන ලක්වීම නිසා උදාසීන ප්‍රදේශයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ තියෙන ඕකුළු දකින ප්‍රදේශය තුළ මෙන්න මේ ආකාරයට උදාසීන ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ ප්‍රදේශය තුල. දැන් මම මැද්ද තිබුණේ මෙතන ඉන්නේ. දැන් මේ හරියේ මෙන්න මේ විදිහට උදාසීන ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. කොහොමද උදාසීන ප්‍රදේශයක් නිර්මාණය වෙන්නේ? මේ විදිහට නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් කරලා මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන තවදුරටත් ගමන් කිරීමේ හැකියාවක් නැහැ. තවදුරටත් ප්‍රතිසංයෝජන වීමට හැකියාවක් නොමැති වුණා මෙන්න මේ වගේ ලේයර් එකක් ඒගොල්ලෝ හදාගන්න. තවදුරටත් යන්න බෑ. මේ පැත්ත උදාසීන වෙලා තියෙන්නේ. ඒ වගේම කුහර දැන් මේ කුහර චලනය වෙනවා වගේ පෙනුනට ඇත්තටම වෙන්නේ කුහර මෙතන නිර්මාණය වෙන්නේ. නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා මෙතන චලනය වීම නිසා මෙතන කුහර නිර්මාණය වෙන්න පටන් ගන්නවා මෙන්න මේ වගේ ලේයර් එකක්. ඇත්තටම වෙන්නේ මෙන්න මේ විදිහට විභේදනයට ලක් වෙනවා. ලේයර් දෙකක් හදාගෙන තවදුරටත් චලනය වීමට හැකියාවක් නැහැ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවානේ සමාවෙන්න. මෙතන කුහර තියෙනවානේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඇයි බැරි මෙහෙම ප්‍රතිසංයෝජනය වෙන්නේ කියලා. එහෙම කෙනෙකුට මෙන්න මේ විදිහට තමන්ගේ ගැටලුව निराකරණය කරගන්නත් පුළුවන්. පැහැදිලි කිරීමේදී මෙතන තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන මේ කුහරත් එක්ක පවතින ආකර්ෂණ බලය මේ පැත්තේ තියෙන කුහරත් එක්ක මේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින ආකර්ෂණ බලය සමානයි කියලා හිතන්න. අන්න ඒක නිසා තවදුරටත් චලනයීමට හැකියාවක් නැහැ වගේ අදහසක් ඔයගොල්ලෝ ඔළුවට දාගත්තා නම් හරි. මෙන්න මේ වගේ ලේයර්ස් දෙකක් දෙපැත්තෙන් හැදිලා මෙතන නිර්මාණය වෙන උදාසීන ප්‍රදේශයක්. අපි මේකට කියනවා හායිත ප්‍රදේශය කියලා. හායිත ප්‍රදේශය ඩිප්‍රෙෂන් ලේයර් හායිත ප්‍රදේශය කියලා හඳුන්වනවා. මෙතනදී දාසීනයි මේ ආකාරයට හැදුනට පස්සේ දැන් මොකද වෙන්නේ? මෙතන විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. ඇයි විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වෙන්නේ? తాවකාලික විද්‍යුත් ක්ෂේත්‍රයක් මෙතන නිර්මාණය වෙනවා. ඒකට හේතුව මේ පැත්ත ධන ද්‍රවීයතාවයක් සහ ඍණ ද්‍රවීයතාවයක් තියෙන නිසා. මේ දිශාවට තමයි විද්‍යුත් ක්ෂේත්‍රය නිර්මාණය වෙන්නේ. දැන් පැහැදිලිද? එතන මේ පැත්තේ තියෙන සම්පූර්ණයෙන්ම කුහර, මේ පැත්තේ තියෙන සම්පූර්ණයෙන්ම නිදහස් ඉලෙක්ට්‍රෝන. නමුත් මෙතන తాවකාලිකව මෙන්න මේ ආකාරයට විද්‍යුත් ක්ෂේත්‍රයකුත් නිර්මාණය වෙනවා අපි දකිනවා. දැන් අපි බලමු මේ විද්‍යුත් ක්ෂේත්‍රය අපි ප්‍රස්තාරිකව ගත්තොත් මේ විභව විචලනය ප්‍රස්තාරගත කරලා බැලුවොත් අපි දකින්න මේ පැත්ත විභවයේ වැඩි විභවයක සිට ශුන්‍ය වෙනවා. නැවත සමහර ධන විභවයක සිට ශුන්‍යතාවයට එනවා. නැවත ඍණ පැත්තට යනවා. පැත්තේ සම විභව තියෙනවා. මෙන්න මේ ආකාරයට අපිට පැහැදිලි කරගන්නට පුළුවන් විභව ප්‍රස්තාරය. හරිද?
දැන් විදුත් ක්ෂේත්‍රය වන් ආකාරය නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි සාකච්ඡා කරන්නට යන්නේ මේ කියපු පීඑන් සන්ධි මෙන්න මේ ආකාරයට නිර්මාණය වුණාට පස්සේ අපි මේවා කොහොමද වෙනත් බාහිර වෝල්ටේතාවයන් සපයලා වෙනත් පිටතින් බාහිර වෝල්ටේතාවයන් සපයලා අපිට අවශ්‍ය පරිදි මේ පීඑන් සන්ධි අපි නැඹුරු කිරීම වලට ලක් කරනවා. නැඹුරු කරනවා කියන එකේ අදහස බාහිරින් වෝල්ටේතාවයක් දීලා මෙයාට අපිට අවශ්‍ය පරිදි ක්‍රියාවලියකට ලක් කරන එක තමයි. එතකොට අපි නැඹුරු කිරීම ක්‍රමවේද දෙකක් තියෙනවා. මේ ක්‍රමවේද දෙක පිළිබඳව තමයි ඊළඟට සාකච්ඡා කරන්නට යන්නේ. ඊට කලින් අපි මේ ආකාරයේ පීඑන් සන්ධියක පරිපත සංකේත පිළිබඳව පොඩි අදහසක් තියාගෙන යමු. අපි මේක ඇන්දොත් මෙන්න මේ ආකාරයට මේ අපි බාහිරින් දකින විදිහ මෙහෙම තමයි අපි බාහිරින් අපි දකින්නේ. සාමාන්‍ය ඔගොල්ලෝ පීඑන් සන්ධියක් දැක්කොත් එහෙම නැත්නම් ඩයෝඩයක් දැක්කොත් මේ විදිහට තමයි දකින්නේ. එතකොට මේක පරිපත සංකේතය ගත්තොත් මෙන්න මේ විදිහට තමයි පරිපත සංකේතය ඔගොල්ලෝ ඩයෝඩයක දකින්නේ. නැත්නම් පීඑන් සන්ධියක දකින්නට ඕනේ. මොනවයි විදිහට. රයිට්. එතකොට මේ තියෙන්නේ පීඑන් සන්ධියක් එහෙම නැත්නම් ඩයෝඩයක්. සන්ධි ඩයෝඩයක්. මෙහිදී ඔගොල්ලෝ කැතෝඩය සහ ඇනෝඩය අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ ධනාග්‍රය සහ ඍණාග්‍රය. අපි ඇනෝඩය කියලා කියන්නේ ධනාග්‍රයනේ. එතකොට ධනාග්‍රය බවට පත් වෙන්නේ මේ පැත්ත. මේ තියෙන ඇනෝඩය, මේ තියෙන්නේ එතකොට කැතෝඩය, මේ තියෙන්නේ ඍණාග්‍රය. මේ ආකාරයට අපි පීඑන් සන්ධියේ පරිපත සංකේතයත් අධ්‍යයනය කරමින් දැන් අපි ඉදිරියට යමු. කොහොමද අපි මේවා නැඹුරු කරන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්නට. අපි දැන් නැඹුරු කිරීම සඳහා තමයි යොමු වෙන්නේ ඩයෝඩයක්. නැඹුරු කරද්දී මම කිව්වා බාහිරින් වෝල්ටේතාවයක් සපයනවා කියලා. එතකොට ඊට කලින් මම මේකේ තව වැදගත් දේවල් කීපයක් සාකච්ඡා කරන්නට ඕනේ. ඒ තමයි දැන් මෙතනින් තවදුරටත් බහුතර වාහක ගැලීමට දායක වෙන්නේ නැහෙනේ. ඒකට හේතුව දැන් මෙතනින් නිදහස් ඉලෙක්ට්‍රෝන යන්නට බෑ. මෙතන කුහර ස්තරයක් හදාගෙන තියෙනවා. ඒ වගේම මෙතනින් තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන ස්තරයක් හදාගෙන තියෙනවා. මෙතන ඉඳලා නිදහස් ඉලෙක්ට්‍රෝන තවදුරටත් මේ පැත්තට ගිහිල්ලා මෙතන ප්‍රතිසංයෝජනයට ලක් වෙන්න බෑ. ඒක නිසා තමයි මෙතන මේ විදුලි ක්ෂේත්‍රය නිසා හැකියාවක් නැති වෙනවා. විදුලි ක්ෂේත්‍රය වෙලා තියෙන්නේ මේ දිශාවටනේ. ඒ දිශාවට නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මෙතන මේ වගේ මේ හායිත ස්තරයක් ඇති වෙන්නේ. ડિප්‍රෙෂන් ලේකක් ඇති වෙන්නේ. අපි මේකට හීන ස්තරය කියලාත් කියනවා. හරිද? ඒතර මේ නම් කිහිපෙන් මතක තියාගන්න හීන ස්තරය කියලාත් කියනවා. එතකොට මෙහිදී අපි මෙතන කියනවා මෙතන ගොඩ නැගෙනවා මේ විදුලි ක්ෂේත්‍රය නිසා විභවান্তরයක්. අපි ඒකට කියලා කියන්නේ බාධක විභවান্তরය කියලායි කියන්නේ. බාධක විභවান্তরය. තවදුරටත් ධාරා ගැලීමට දායක වීමක් ඇති වෙන්නේ නැහැ. යන්න පුළුවන් එකම දේ සුළුතර වාහක යන්න පුළුවන්. මොකද මේ තියෙන විදුලි ක්ෂේත්‍රයේ දිශාවට මෙතනින් තියෙන සුළුතර නිදහස් ඉලෙක්ට්‍රෝන මෙහෙට එන්න පුළුවන්. නමුත් ඒක සැලකේ එක මයික්‍රෝ ඇම්පියර් ගණනේ ඉතාමත් නොසැලකේ හැකි මට්ටමේ ධාරාවක්. අපි ධාරාවට කියන්නේ විසරණ ධාරාව කියලා. එතකොට මේ විදිහට දැන් අපිට එන සුළු මේ බහුතර වාහක වලට චලනයීමට නොහැකි එක්තන බාධක විභවান্তরයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා මේක සිලිකන් වලදී සිලිකන් වල මේ බාධක විභවান্তরය වෝල්ටේජ් බැරියර් එක 0.7 වෝල්ටේජ් එහෙම නැත්නම් සමහර ගණනයන් වලදී 0.6 වෝල්ටේජ් දෙන අවස්ථාවක් තියෙනවා. බොහෝ වෙලාවට 0.7 වෝල්ටේජ් තමයි ඔයගලන්ට දෙන්නේ. ඒ වගේම ජර්මේනියම් වල අපි කියනවා මේ බාධක විභවান্তরය 0.3 වෝල්ටේජ් වගේ යනවා කියලා. ඒකත් සමහර ගණනය කිරීමවලදී 0.2 වෝල්ටේජ් දෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරමින් අපි දැන් ඉස්සරහට යමු මේ නැඹුරු කිරීම පිළිබඳව. නැඹුරු කිරීමේ ක්‍රමවේද දෙකයි. නැඹුරු කිරීමේ ක්‍රමවේද දෙකක් තියෙනවා. ඒකේ අපි ප්‍රධාන අවස්ථා විදිහට යනවා පෙර නැඹුරු කිරීම. පෙර නැඹුරු කිරීම සහ අනිත් එක අපි කියනවා පසු නැඹුරු කිරීම. අපි කියනවා මේක ෆෝවර්ඩ් බයස් කරනවා. මේක අපි කියනවා රිවර්ස් බයස් කරනවා කියලා කියනවා. පෙර නැඹුරු කිරීම සහ පසු නැඹුරු කිරීම. එතකොට අපි බලමු මේක බයස් කරන්න එහෙම නැත්නම් නැඹුරු කරන්න යන්නේ මෙන්න මේ ආකාරයට. පැහැදිලි කරගමු අපි ඉස්සෙල්ලාම යමු පෙර නැඹුරු කිරීම සඳහා. දැන් අපි කතා කරන්නට යන්නේ පෙර නැඹුරු කිරීම. එහිදී ඔගොල්ලෝ දන්නවා මේ P type. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ධන ද්‍රවීයතාවයක්. මේ පැත්තේ තියෙන N type. මේ සන්ධි ඩයෝඩය ගත්තොත් මේ පැත්තේ ඍණ ද්‍රවීයතාවයක් තමයි තියෙන්නේ. අපි බාහිරින් සපයන වෝල්ටේතාවයේ ද්‍රවීයතාවයත් මෙන්න මේ විදිහට සකස් කරනවා. කොයි විදිහටද? ධන ද්‍රවීයතාවය අපි සන්ධි ඩයෝඩයේ ධන ද්‍රවීයතාවයට ලැබෙන විදිහට. මේ පැත්ත ධන, මේ පැත්ත ඍණනේ. ඒතර බාහිර විභවයේත් අපි ඍණ ද්‍රවීයතාවය දෙනවා N type එක පැත්තට.
එන් වර්ගේ අර්ධ සන්නායක පැත්තර තමයි සම්බන්ධ කිරීම සිදුකර. මේ ආකාරයට සිදුකරාට පස් මෙහම සිදුකරන ආකාරයට තමයි අපි කියන්නේ පෙර නැඹුරු අවස්ථාව කියලා. පෙර නැඹුරු කිරීම යටතේ තමයි මේ බාහිර වෝල්ටේතාවයන් සපයලදී. දැන් අපි බලමු මෙහෙම සම්බන්ධ කිරීම නිසා අභ්‍යන්තර ක්‍රියාවලේ මොන මොන වගේ දේවල් වෙන්නට පුළුවන් වේද කියලා. මම මෙතන ආරම්භයේදී ගන්න මේ සන්ධි ඩයෝඩේ මේ විදිහට සම්බන්ධ කිරීම නිසා ඇතිවන විභවාන්තරය, බාධක විභවාන්තරය ඩෙල්ටා VB. ඒ විදුලි ක්ෂේත්‍ර දිශා මේ පැත්තටදී. දැන් බාහිරින් මෙහෙම සම්බන්ධ කරාට පස්සේ අපි දන්නවා මෙයා මගින් ඇතිවෙනවා මේ සන්ධි ඩයෝඩේට තවත් විදුලි ක්ෂේත්‍රයක්. බාහිරින් නැති වෙනවා විදුලි ක්ෂේත්‍රය. ඒකේ ධන දිශාව මේ පැත්තේ තියෙන්නේ. මේ තියෙන එයාගේ ධන දිශාව මේ පැත්තට. එයාගේ ඍණ දිශාව තියෙන්නේ මේ පැත්තට. ඒතර ධන දිශාව මේ පැත්තට, ඍණ දිශාව මේ පැත්තට නම් අපි දන්නවා එයාගෙන් ඇතිවෙන විදුලි ක්ෂේත්‍රය ඇති වෙන්නේ මේ පැත්තට. මේ බාහිරින් සපේපු විදුලි ක්ෂේත්‍රය. ඒකේ විභවාන්තරය මම ඩෙල්ටා V කියලා ගන්නවා. එයාගේ විභවාන්තරය ඩෙල්ටා V නා. මේ පැත්තට ඇති වෙනවා විභවාන්තරයක් ඩෙල්ටා V. මේ දිශාවට තමයි විභවාන්තරයට දිශාවක් නැහැ. විදුලි ක්ෂේත්‍රය තමයි මේ පැත්තට ඇති වෙන්නේ. ඔන්නම විදුලි ක්ෂේත්‍රය E නෝට් කියලා දාගත්තොත් එයාගෙන් ඇතිවෙන විභවන්තරය ඇති වෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මේ දිශාවට තමයි විභව බැස්මක් සිදු වෙන්නේ. එතකොට අපිට මෙයාගේ විදුලි ක්ෂේත්‍ර දිශාවයි මෙයාගේ විදුලි ක්ෂේත්‍ර දිශාවයි දැන් දිශාවන් දෙකක දෙන්නේ. එහෙනම් සම්ප්‍රේක්ත විභවන්තරය හම්බෙන්නේ මෙන්න මේ විදිහට. ඩෙල්ටා V බිරින ඩෙල්ටා V. එතකොට බාහිර විභවය ක්‍රමානුකූලව වැඩි වෙන්නට පුළුවන්. ඕනනම් අපිට මේකේ වෙනස අනිත් පැත්තට ලියා ගන්නත් පුළුවන්. මොකද ඩෙල්ටා VB සෑම විටම නියතයිනේ. ඩෙල්ටා VB නේ වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසා මේකේ අනිත් පැත්තට ලියා ගත්තත් ප්‍රශ්නයක් නැහැ වෙනස ලියා ගන්න නිසා. දැනට අපි මෙහෙම තියාගමු. දැන් එතකොට මම කරන්නේ මේ බාහිර විභවය ශුන්‍යයේ සිට ක්‍රමානුකූලව වැඩි කරගෙන යනවා. අපි බලමු එතකොට මොකද වෙන්නේ කියලා. ශුන්‍යේ ඉඳලා වැඩි කරන් යද්දී මේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට විදුලි ක්ෂේත්‍රයක් හට ගන්නකොට වෙන්නේ මෙතන තියෙන විදුලි ක්ෂේත්‍ර තීව්‍රතාවය එන්න හීන වෙනවා. ඒ කියන්නේ සන්ධි ඩයෝඩේ තුලින්ම හදාගත්තු විදුලි ක්ෂේත්‍ර තීව්‍රතාවය එන්න හීන වෙනවා. එතකොට එහි මේ සම්ප්‍රයුක්ත විභවාන්තරයත් එන්න අඩුවේගෙන යනවා. ඒ කියන්නේ ඇත්තට මෙතනදි වෙන්නේ විදුලි ක්ෂේත්‍රතාවය හීන වෙනවා කියලා කියන්නේ හායිත ප්‍රදේශයේ පළල එන්න අඩු වෙනවා. ඒ කියන්නේ මේක ප්‍රතිසංයෝජන වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ හරහා යම් කිසි ධාරාවක් ගමන් කරන්නට පටන් ගන්නවා. එතකොට විදුලි ක්ෂේත්‍ර අඩු වීම නිසා ධාරාවක් ගමන් කරන්නට පටන් ගන්නවා. හැබැයි මේ ගමන් කරන ධාරාව ඕම් නියමයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. අපි මේක පොඩි ප්‍රස්තාරගත කරලා බලමු. දැන් මම මෙතනින් ප්‍රස්තාරගත කරලා බැලුවොත් මම මේ අඳින්නේ බාහිර විභවාන්තරයත් එක්ක කොයි විදියටද විචලනය වෙන්නේ කියලා. ධාරාව කරන්ට් එක. ධාරාව බැලුවොත් මම කියන්නේ මේක ඕම් නියමයත් එක්ක නෙමෙයි එකඟ වෙන්නේ. ක්‍රමානුකූලව වැඩි වෙද්දී මෙන්න මේ ආකාරයට වක්‍රාකාර වැඩි වෙනවා වගේ අපිට පේනවා නිකන්. ඕම් නියම එකඟ වෙනවා නම් V සමාන IR නිසා මේක මූලක්ෂය රායන සරල රේඛාවක් එන්නේ බෑ. සරල රේඛාවක් නෙමෙයි ලැබෙන්නේ. ඔය ආකාරයට තමයි වැඩි වෙන්නේ. ඕම වෙලා අවසානයේදී මෙතන අපි හිතමු යම්කිසි අවස්ථාවක් එනවා. මේ බාහිර විභව අන්තරය සමාන වෙන අවස්ථාවක් එනවා ඩෙල්ටා VB ට. මේක අපි සිලිකන් කියලා හිතුවොත් සිලිකන් වල අපි දන්නවා ඩෙල්ටා VB කියලා කියන්නේ 0.7 වෝල්ටේජ්. 0.7 වෝල්ටේජ් වලට සමාන වන පරිදි බාහිර විභවාන්තරයක දුන්නොත් එහෙම මේ පෙර නැඹුරු කිරීම යටතේ මෙතන මේ ડિප්‍රෙෂන් ලේ එක එහෙම නැත්නම් හායිත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා යනවා. මෙතන දැන් ඊට පස්සේ සාමාන්‍ය පරිදි ධාරා ගැලීමට ඒ කියන්නේ කලින් සම්බන්ධ කරන්න කලින් තිබ්බ වගේ තමයි අපි දකින්නේ. හරිද? එතකොට මේකේ සාමාන්‍ය පරිදි දැන් ධාරාව ගැලීමට හැකියාව තියෙනවා. මෙතනදී වෙන්නේ බාහිර විභවාන්තරය දැන් කෙලින්ම බාහිර විභවාන්තරය 0.7 වෝල්ටේජ් එහෙම නැත්නම් ඩෙල්ටා VB වලට සමාන වෙන අවස්ථාව තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. එතනින් පස්සේ මම අර කිව්වා වගේ මෙතන හායිත ප්‍රදේශයේ තවදුරටත් අවෝසි වෙනවා. දැන් ඔයගොල්ලෝ දකින්නේ මෙන්න මේ විදියට නිදහස් ඉලෙක්ට්‍රෝන කලින් ඔයගොල්ලෝ දැකපු විදිහම තමයි. කුහර තියෙනවා, නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඔන්න ඔය විදියට කලින් ඔයගොල්ලෝ දැකපු විදිහම දැන් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතනින් පස්සේ තවදුරටත් මම මේ බාහිර විභවාන්තරය වැඩි කරොත්. එතන අපි දන්නවා මේ කොටස මේ සංරචකේ වැඩි වෙනවා මේ කොටසට වඩා. එතකොට එතනදී ඉන්නේ අපිට මෙන්න මේ වගේ විභවාන්තරයක්. මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. ඩෙල්ටා VB 0.7ටත් වඩා වැඩි වෙනකොට දැන් එතකොට මේකේ සම්ප්‍රයුක්තයක් එනවා. මේ 0.7 අඩු වුණාට පස්සේ මෙතනින් එන වෝල්ටේතාවය නිසා සාමාන්‍ය පරිදි මෙහි ධාරාවක් හට ගන්නවා මෙන්න මේ දිශාවට. කරන්ට් එකක් යනවා මෙන්න මේ දිශාවට. එතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් සිදු වෙනවා. දැන් සාමාන්‍ය පරිදි මේ දිශාවට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නට පටන් ගන්නවා.
මේක සාමාන්‍ය පරිදි දැන් සාමාන්‍ය සන්නායකයක් තුළ සිදුවෙනවා වගේම ධාරා ගැලීමක් සිදුවෙනවා. ඒ වෙලාවට අපි කියනවා මේක ඕම් නියම පිළිපදිනවා කියලා. ඕම් නියම පිළිපදිනවා නම් ඒක ප්‍රස්ථාරයේ සරල රේඛිය වෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයට ප්‍රස්ථාරය නිර්මාණය වෙනවා. මේ අපි කියන්නේ පෙර නැඹුරු අවස්ථාව. මේ ඒ ඊට අදාළ ලාක්ෂණික වක්‍රය කියලා තමයි කියන්නේ V සහ I අතර අඳින ප්‍රස්ථාරය නිසා මේ ඩයෝඩ් එක අපි මේකට කියන ඩයෝඩ් එක ලාක්ෂණික වක්‍රය පෙර නැඹුරු අවස්ථාව සඳහා. මේ ආකාරය තමයි අපි දකින්නේ පෙර නැඹුරු කරාට පස්සේ. ඊළඟට අපි කතා කරන්නට යනවා පෙර නැඹුරු අවස්ථාවෙන් පස්සේ කොහොමද අපි පසු නැඹුරු අවස්ථාව හදාගන්නේ කියන එක. පසු නැඹුරු අවස්ථාවට මට මේක දැන් නැවත හදාගන්නට වෙනවා මේ රූප සටහන. ඒක නිසා මම ඒ අවස්ථාව ලබා ගන්න ගමන් දැන් අපි ඊළඟට යමු පෙර සමාන පසු නැඹුරු අවස්ථාව දක්වා. හොඳයි, දැන් මම පසු නැඹුරු කිරීම සඳහා නැවත මේ රූප සටහන මුල් අවස්ථාවට පත් කරගෙන තියෙනවා. මේ වෙලාවේදී ඔයගොල්ලෝ දකිනවා ඇති අර පෙර අවස්ථාවම දැන් ආහිත ප්‍රදේශයක් ඔයගොල්ලෝ දකිනවා. මෙතන තියෙනවා දැන් බාධක විභවান্তরය ඩෙල්ටා VB එක. දැන් මේ වෙලාවේදී පසු නැඹුරු කරන්නට ඕන නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ වෙලාවේදී අපි කියනනේ ධන ද්‍රව්‍යතාවයක් මේ පැත්තේ තියෙන කියලා P type එකට. අපි ධන ද්‍රව්‍යතාවයේ පැත්තට බාහිර විභවান্তরයේ ඍණ ද්‍රව්‍යතාවයේ සකස් වන පරිදි හදා ගන්නට ඕනේ. එහෙම තමයි අපි ධාරා සැපයුම බාහිරින් කරන්නට ඕනේ. දැන් මේ පැත්තේ ඍණනේ. එහෙනම් මේ පැත්තෙන් මේ මෙයාගෙන් ඇති වෙනවා මේ පැත්තට ඍණ ද්‍රව්‍යතාවය. මෙයාගෙන් ඇති වෙනවා මේ පැත්තට ධන ද්‍රව්‍යතාවය. ඒකට විදුලිය ක්ෂේත්‍රය ඇති වෙන්නේ ධන සිට ඍණ දක්වා. ඒ කියන්නේ මෙහි ඉඳලා මෙහෙට තමයි බාහිරින් සැපේන විදුලිය ක්ෂේත්‍රය සැපෙන්නේ. ඒ කියන්නේ මේ දිශාවටමයි. එතකොට එහෙනම් මෙතන ඔයගලන්ට පේන නැති විදුලිය ක්ෂේත්‍ර එකතුවක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් ඇති වෙන විභවান্তরයත් මෙතනට එකතු වෙන එක තමයි වෙන්නේ. බාහිර විභවান্তরය ඩෙල්ටා V කියලා ගත්තොත් මම අපිට හම්බෙන්නේ මේකට එකතු වෙනවා. මේ බාධක විභවান্তরයට මෙයා සපෝට් කරනවා. දැන් සපෝට් කරපුවාම මොකද වෙන්නේ? තව දුරටත් මේ ආයත ප්‍රදේශය එන්න පළල් වෙන එක තමයි වෙන්නේ. මීට වඩා ආයත ප්‍රදේශයේ පළල වැඩි වෙනවා. මොකද දැන් සපෝට් එකක් තියෙන නිසා බාහිරනොත් සපෝට් එකක් ලැබෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතනදි තව දුරටත් බහුතර වාහක වලට කොහොමවත් ගැලීමට හැකියාවක් නැහැ. දැන් මේක එන්න උදාසීන වෙන ප්‍රදේශ උදාසීන වේගෙන යනවා. නිදාස් ඉලෙක්ට්‍රෝන වලට ගැලීමට හැකියාවක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මේ බහුතර වාහක වල සුළුතර වාහක ගැලීම අපි කොහොමද නොසලකා හරිනවා කියලා. මේ පැත්තේ තියෙන බහුතර වාහක මේ පැත්තට ගැලීමට තියෙන හැකියාව නිදාස් ඉලෙක්ට්‍රෝන ගැලීමට තියෙන හැකියාව අඩු වෙලා යනවා. එතන මේකේ කරන්ට් එක යන්නේ මේ පැත්තට. කරන්ට් එක යන්නේ මේ පැත්තට. නමුත් එතන ගලන කරන්ට් එක ඊටාමත්ම කුඩා ධාරාවක් තමයි ගලන්නේ. මේ පැත්තට ධන ධාරාවක් ගලනවා කියන එක තේරුම් තමයි මේ පැත්තට ඍණ ධාරාවක් ගලන්න ඕනේ. මේ පැත්තට ඍණ ධාරාවක් ගලන්නේ නැහැ නේ. ඒ කියන්නේ කුඩාම ධාරාවක්නේ මයික්‍රෝඇම්පියර් ගණනේ ඉතාමත්ම කුඩා ධාරාවක් තමයි ගලන්නේ. ඒ එතකොට මේ වෙලාවේදී අපි කියන මේක කොහොමද ඕම් නියමය පිළිපදින්නේම නැහැ. මෙහි ප්‍රස්ථාරය අපි බැලුවොත් මෙහි ප්‍රස්ථාරය අපි නිර්මාණය කරලා බැලුවොත් අපි කියන ලාක්ෂණිකය මගේ ලාක්ෂණිකය බැලුවොත් ඔයගලන්ට පේන ඇති මේ දෙන විභවান্তরය ତර බාහිරින් සැපෙන විභවান্তর අපි ශුන්‍යයේ සිට වැඩි කරගෙන යනකොට කරන්ට් එකක් එන්නෙම නැති තරම් දැන් අපි ප්‍රස්ථාරය ඇඳලා බලුවොත් මෙන්න මෙවැනි ආකාරයක ඉතාමත් කුඩා ප්‍රස්ථාරයක් තමයි අපි දකින්නේ. මෙන්න මේ ආකාරය. ධාරාවත් එක ප්‍රස්ථාරගත කරොත් මේ දිනේ පෙර සමායන පසු නැඹුරු අවස්ථාව. මේ ආකාරයට තමයි ඔයගොල්ලෝ දකින්නේ. තවදුරටත් උම්මනාවට වඩා මේ විභවান্তরය වැඩි කරගෙන යාමේදී වෙන්නේ මෙන්න මේ සම්පූර්ණයෙන්ම සංදි ඩයෝඩය සාමාන්‍ය විනාශ වෙලා යනවා. සාමාන්‍ය සන්නායකයක් බවට පත් වෙලා යනවා. ඉතින් පස්සේ විභවান্তরය කොයි නියතාගයක තිබ්බත් ධාරාව ඉතා සීග්‍රෙන් වැඩි වෙන්න පටන් ගන්න එක තමයි වෙන්නේ. නෝම සාමාන්‍ය විදිහට ධාරාව යන්න පටන් ගන්නවා. එතනින් පස්සේ මේ සම්දිඩයඩේ වැදගත් කමක් නැහැ. මෙතනදී අපි කියනවා බිඳ වැටෙනවා කියලා. මෙතනදී හම් වෙන වෝල්ටේජතාවයට අපි කියන්නේ බිඳ වැටුම් වෝල්ටේජතාවය කියලාම තමයි කියන්නේ මේ වෙලාවේදී බාහිරින් සපයන වෝල්ටේජතාවයට. බිඳ වැටුම් වෝල්ටේජතාවය. මෙන්න මේ ආකාරයට තමයි පසු නැඹුරු කිරීම පිළිබඳව මම ඕගොල්ලන්ට දැනුවත් කිරීම සිදු කරන්නට වෙන්නේ. එහිදී දැන් මේ ලාක්ෂණිකයත් එක්ක අපිට පුළුවන් දැන් මේ සම්පූර්ණ ලාක්ෂණිකය අඳින්න. මේදී අපි ද්‍රව්‍යතාවයන් කෝෂය එහා පැත්තේ තිබුණා. දැන් ද්‍රව්‍යතාවයන් මාරු කළා තමයි පසු නැඹුරු අවස්ථාව ඇඳගත්තේ. මේ සම්පූර්ණයෙන්ම අපිට වෝල්ටේජතාවයන් එකට එකතු කරලා පසු නැඹුරු සහ පෙර නැඹුරු එකට එකතු කරලා අපිට පුළුවන් ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න. සම්පූර්ණ ලාක්ෂණිකය අපිට අඳින්න පුළුවන්. දැන් මේ තියෙන්නේ විභව අන්තරය ඩෙල්ටා V එක. ලාක්ෂණික අඳින්න කලින් පොඩ්ඩක් අපි පරිපතත් පොඩ්ඩක්
පරිපත පිළිබඳ පොඩි අයිඩිය එකකට යන්ද? පරිපත ගැන කතා කරද්දී මේ පෙර නැඹුරු අවස්ථාවේදී පරිපත සංකේතය එන්න අපි දන්නවනේ මේ විදියටනේ මම කිව්වේ ඔයගොල්ලන්ට සන්ධි ඩයෝඩයක් නිර්මාණය කරගන්නේ පරිපත සංකේතය මේකනේ. අපි එතකොට අපි දන්නවා මේ පැත්ත තමයි ධන පැත්ත, මේ පැත්ත තමයි ඍණ පැත්ත. ওই විදිහට තමයි අපි සකස් කරගත්තේ. එතකොට අපි ධන පැත්තට ධන ලැබෙන විදියට තමයි කෝෂය සම්බන්ධ කරන්න කිව්වේ පෙර නැඹුරු අවස්ථාවේ. මේ පැත්ත ධන, මේ පැත්ත ඍණ. එතකොට ධාරාව ගලන්නේ සාමාන්‍ය විදියට ඔයගලන්ට රූප සටහනින්ම පේනවා නේද? මේ පේනවා නේද? සාමාන්‍ය විදියට මේ ඊතල යොමු වෙලා තියෙන්නේ මේ දිශාවට. ඔයගලන්ට පේන ඇති ඊතලය මේ දිශාවට තමයි යොමු. ඒ කියන්නේ ධාරාව යන්න පුළුවන් කියන එක තමයි ඒකේ අදහස. පෙර නැඹුරු අවස්ථාවේදී අර බාධක විභවান্তরে පැනනට පස්සේ සාමාන්‍ය විදියට සන්නායකයක ආකාරයට ඕම් නීමේ පිළිපදිමින් ධාරාව ගලනවා. ඔගොල්ලෝ ප්‍රස්ථාරය දැක්කා. ඒ කියන්නේ මෙන්න මේ විදියට තමයි ප්‍රස්ථාරය නිර්මාණය වෙන්නට ඕනේ. මේ තියෙන්නේ බාධක විභවান্তরে. බාධක විභවান্তরে මේ බාහිර වෝල්ටේජතාවයට සමාන වුණාම අපි කියනවා මේ බාහිර වෝල්ටේජතාව විශාලතර අපි කියනවා ධනටි වෝල්ටේජතාව. කියන ධනටි වෝල්ටේජතාවය කියලා කියන එකේ තේරුම තමයි බාහිර විභවান্তরে සමානයි කියන එක. දෙකම එකයි. රයිට්? එතකොට එහෙනම් මේ තියෙන බාධක විභවান্তরে සිලිකන් එකක නම් අපි ඒක කියනවා 0.7 වෝල්ටේජ් කියලා. අපි සිලිකන් එකක් සඳහා අපි අඳිමු ලාක්ෂණික වක්‍රය. එතනින් පස්සේ අපි බැලුවොත් පසු නැඹුරු අවස්ථාවේදී පරිපත සටහනත් අපි බලමු මෙතන. පසු නැඹුරු විට පරිපත සටහන එන්නේ මේ තියෙන්නේ අපි පරිපත සංකේතය. මෙහිදී අපි ඕගොල්ලෝ කලින් අපි දැක්කා මේ පැත්ත ධන, මේ පැත්ත ඍණ. මේ ද්‍රව්‍යතාවය බාහිරින් සපේන එකේ ද්‍රව්‍යතාවය අපි මාරු කරනවා. ධනට ඍණ ලැබෙන නිසාත් ඍණට ධන ලැබෙන නිසාත් මෙන්න මේ විතර ධාරාව ගැලීම සිදු වෙනෝනේ මේ පැත්තට. ඇත්තට මේ ධාරාව ඉතාමත්ම කුඩා ධාරාවක්, ධාරාවක් ගලන්නේ නැති තරම්. එතකොට අපි කියනවා මෙහිදී පසුනම් වරස්තාව යටතේ ඕම් නීමේ පිළිපදින්නෙත් නැහැ. පරිපතේ ධාරා ගැලීම ඉතාමත්ම ශුන්‍ය වෙනවා. එතෙන් පස්සේ බිඳ වැටෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයේ දෙයක් තමයි වෙන්නේ. මං හිතනවා දැන් ඕගොල්ලන්ට පැහැදිලියි කියලා. මෙතනදී අපි කියනවා මේ වෝල්ටේජතාවයට බිඳ වැටුම් වෝල්ටේජතාවය. බිඳ වැටුම් වෝල්ටේජතාවය මේකට අපි කියනවා අපි ධනටි වෝල්ටේජතාවය කියලාත් කියනවා. එහෙම නැත්නම් අපි මේකට කියනවා බැරිය වෝල්ටේජ්. එහෙම නැත්නම් බාධක විභවান্তরে කියලාත් අපි පැහැදිලි කරනවා. ඒක මේ 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 ලක්ෂණික වක්‍රේ මේ පැත්ත පෙර නැඹුරු වෙනවා. මේ පැත්ත පසු නැඹුරු වෙනවා. මෙතනින් පස්සේ වෝල්ට් සම්මන සන්ධි ඩයෝඩ අපි කියනවා විනාශ වෙලා යනවායි කියලා. මේක තමයි ලක්ෂණික වක්‍රය. එතන මේ පිළිබඳව ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පෙර නැඹුරු අවස්ථාවේදී අපි සාමාන්‍යයෙන් කියනවා මේ සන්ධි ඩයෝඩේ ප්‍රතිරෝධය 10 යෝම් සිට 100 යෝම් දක්වා පවතිනවායි කියලා. පසු නැඹුරු අවස්ථාවේදී ප්‍රතිරෝධයේ අනන්තය දක්වා යන එක ඉතා විශාල ප්‍රතිරෝධයක් තමයි තියෙන. කියන්නේ ධාරා ගැලීමට දායකත්වයක් නැති තරම් කියලා තමයි ඒකේ අදහස. දැන් එන ඕගලන්ට පැහැදිලි සන්ධි ඩයෝඩේක ලක්ෂණික වක්‍රය නැඹුරු කිරීම අවස්ථාව යටතේ අපි ගොඩනගපු විදිය. එතකොට අපි එහෙනම් එතනින් ඉදිරියට තමයි දැන් සාකච්ඡා කරන්නට යන්නේ. අපි දැන් අපි යමු මෙතනින් ඉදිරියට තවත් මොනවද කරුණු? ඒ කියන්නේ අපි සන්ධි ඩයෝඩේක භාවිත මොනවද? ඒ භාවිත යටතේ පරිපූර්ණ අවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කරනවා. මේ පිළිබඳවත් සාකච්ඡා කරන්න ඕනේ. එතනින් මම යන්න කලින් පොඩි තව කරුණක් කියන්න. මේ තියෙන ලාක්ෂණික වක්‍රයනේ. ලාක්ෂණික වක්‍රයේ හැසිරීම මේ පිළිබඳවත් පොඩ්ඩක් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. ඒ කියන්නේ මේ සන්ධි ඩයෝඩේ උෂ්ණත්වය තවත් වැඩි වුණොත් මේ ක්‍රියාවලිය සිදු වන අතර අපි හිතමු ප්‍රස්ථාරය ඇඳා. අපි හිතමු කාමර උෂ්ණත්වයේදී තමයි මේ ප්‍රස්ථාරය ඇඳේ. කාමර උෂ්ණත්වය වල සෙල්සියස් එක 10කින් 15කින් වැඩි අවස්ථාවේදී නැවත අපි ප්‍රස්ථාරය ඇඳොත් ඕගලන්ට ප්‍රස්ථාරය ලැබෙන්නේ මේ ආකාරයෙම හැඩය. නමුත් පොඩි වෙනස් වීමක් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ දකින්නේ. ප්‍රස්ථාරය තිබුණට වඩා මෙන්න මේ ආකාරයේ හැඩයක් තමයි ඔයගොල්ලෝ දකින්නට උත්සාහ කරන්නේ. ඔයගලන්ට පේනව ඇති උෂ්ණත්වය වැඩි වෙනකොට ධාරාව පසු නැඹුරු අවස්ථාවේ ටිකක් වැඩි වෙලා තියෙනවා. ධාරාව මේ පැත්ත ධාරාවනේ අපි ලකුණු කරන්නේ. මේ තියෙන ධාරාව යක්ෂ. ධාරාව තිබුණට වඩා යම් කිසි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී මොනවාද ධනටි වෝල්ටේජතාවය. එහෙම නැත්නම් අපි කියනවා මේ බාධක විභවান্তরයත් විශාලත්වයට පොඩ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි එතනදීත් සාමාන්‍ය විදිහට ඕම් නියමයේ පිළිපදින් තමයි ධාරාව වැඩි වෙලා තියෙන්නේ. මේ උෂ්ණත්වය වැඩි උෂ්ණත්වයකින් තමයි මේ නිල් පාට වක්‍රයෙන් ඇඳලා තියෙන්නේ. අඩු උෂ්ණත්වයේ තමයි කළු පාට වක්‍රයෙන් ඇඳලා තියෙන්නේ. මේ පිළිබඳවත් ඔයගොල්ලෝ අවධානය යොමු කරගෙන අපි දැන් ඊළඟ කොටස් වලට යමු.